නමුෝතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුදදස්ස නමෝතස්ස බගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස බගවෙතු අරහතුව සම්මා සම්බුදදස්ස ශ්‍රද්ධ සම්පන්න කාරුනිික ඉතා මික්මන්ට අති භයානක සංසාර්දුකින් අත්මිදීමට කැමැති ලංකාවාසී ලෝකවාසී ඥාතිවරුණි. අප සම්මා සම්බුදදුධ භාංග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව සිතේ හටගන්නාව නීවරණ ධර්ම ඇත්තටම පවත්නා කුසලය පවත්තාගනයාමට බාධාවක් කිතිවී නතරදී හටගනීමට පවතින්නාව සෑමකුසලයක්ම ආවරණය කිරීමක් කරනවා. වැලැක්වීමක් සිද්ධෙකරගන් ලබනවා. එහෙම බල්නකොට මේ නීවරණ ධර්ම සෑමිටිකම නිවන් දෙකීමට බාධාවක් වෙනවා. එනයි යන් කිසි කෙනෙක් සමතභාවනාවක් කරනකොට බුද්ධාන සිතිභාව මෛත්‍රී ආනාපනසතිභාවනාව ආදී ඕනෑම භාවනාවක් කරනකොටාත්න් ඒ යෝගාාවචරයාට ඒ භාවනාවේ දිවුණුවට ප්‍රධාන බාධාවක් විදියට සිටින්නේ ඇත්තටම මෙන්න මේකවුන් ලබන්නාව පංච නීවරණ ධර්මයන් මයි. ඒනම් යන්කිසි යෝගාවචරයෙක් භාවනා කටයදු කරගෙන යනකොට එකක්ේ කවස්ථාවන් වලදී මේ සිත පිටයාම නිසා එනම් රූ පරමමුන් නිසා හිත පිටියනම ශබ්දරම නිසා හිත පිටියයනවා ගන්ධරමුණු රසාරමුණු පහන්සරමුණු සිතර දෑයනරමුණු අතීත සහනාගතරුම් එනම් මෙන්න මේ අරමුණු කරාහිත පිටියයනකොට යෝගාාවචරයාට, ඉතාම පෙකටවදනන්නේ අන්නෙ ඒහිත පිටයාම් නිසා හටගත්තාව නීවර්ණ ධර්මය නම්. අන්න එවිට යෝගාවචරයා ඒ රූපාරමුණ සම්බන්ධී දශ්නා භානාවටයන නැහැ, ශද්ධරමුණ සම්බන්ධින්, දශනා බානාවටයනෙ නැහැ ගන්ද රස්ස පහසරමුවට අදල්ල දශනා භාවනාව කලින් කරපි දශනා බානාවන්ටයන නැහ. අන්න එවිට යෝගාවචරයා කළ යුතු වන්නේ. නීවණ ධර්මය හඳුනාගෙන ප්‍රහීනර යටපාත් කර නැමත භාවනාවට එන ක්‍රමවේ දකට පැමිණීමයි ඒ සඳහා කළහැකි ප්‍රධාන විකල්ප දෙකක් තියෙනවා එක විකල්පයක් තමයි ඒ නීවරණ ධර්මය හොඳින් හඳුනාගෙන ඒ නීවරණ ධර්මය ප්‍රහිීනකිර මට සමාතන් වෙනයම් හොද සමත භාවනාවක් සිදු කරලා නැවත භාවනාවට පැමිණීම ය යන්කිසි ආකාරයේ ලෙඩරෝගයන් තියනොකොට ඒ ලොඩ රෝගයන් සුදුසු ආකාරයේ බෙහෙත් පවතිනවා යන් කිසි කෙනෙක්ගට අධිගුරුදුරව පීටන තියෙනවනම් අන් ඒගෙනට ඊටගැපෙන බෙහෙත් තමයි වෛද්‍යවරයාන් හම කරන්නේ ඒ වගේම යන් කිසි කෙනකොට දියවැඩියාව කියන්න රෝගයේ තියෙනවනම් අන්න එයාට ඊට ගලපෙන ආකාරයේ බෙහෙත් තමයි ලබා දෙන්නේ අක්මා රෝගයේ තියෙනවනම් ඊට ගලපෙන ආකාරයේ බෙහෙත් වකු ගොඩ රෝගය අආවාද තියෙනවනම් ඊට ගලපෙන ආකාරයේ බෙහෙත් පිත්තාහාශසයේ රෝග පවතිනවනම් ඊට ගැලපෙන ආකාරයේ බෙහෙත් ආමාශයේ රෝග පවතිනවානම් ඊ ගලපිනාකාරේ බිහෙත් එම් ඇහේ රෝගයන්ට ඊරිගලපිනා ආකාරේ එහෙමනම් එක්ෙක් ලිටරෝගයන්ට එක්කෙක් ආකාරයේ බිහෙත් තමයි වෛද්‍යුවරයා නීම කරන් ලබන්නේ. අන්න ආකාරයෙන්ම මේ සිතේ ඇලීම කටගත්තොත් ගැටීම කටගත්තොත් කම්මලිකමක් කටගත්තොත් ඒවගේම නොසංසුංකමක් පසුතවීමක් සැකයක් හටගත්තොත් ඊට ගලපෙන ආකාරේ ඒ නීවර් ධරමයන් යටපත්කිරීමට පෙහින කිරීමට ගලපෙන ආකාරේ සමත භාවනාවක් කරලා නැවත තමන් විසිං කරන ලබන්නාව ප්‍රධාන භාවනා අරමුණන්ට පැමිණිය හැකි වෙනවා. අන්න එහෙම නව දරම අඳුුව ගැන නීව ධරම යටපත් කිරීමට සුදුස සමත භාවනාවක් කරලා ඒ භාවනාවට ඒම ඇත්තටම හිතේ පවතින කෙලෙස්සුල බලය දශනා භාවනාවට මෙහැයින් විශාල වශයකින් යටපත් කිරීමට අඩුකිරීමකට උදවඋපකාරයක් වෙනවා. ඒකට හේතුව තමයි යංකිස කෙනෙක් ලෙඩට බෙහෙත්් ගත යතුවන්නේ ලිඩේ තියන විලාවටයි. ලිඩක් නැති වෙලාවට ඒ ලිඩෙට අදාල බිහිෙත් ගන් ඩවශතාවයක් නැහැ. අන්න ඒඉ එනිසා ලිඩේ තියන ලාට ලිඩට අදාල ප්‍රතිකාරය ගත්තුත් ඒ ලිඩේට ඒ ප්‍රතිකාරය හොඳ අහන වගේ. ඒනිසා මුකුදකරන්නට ඕනේ ඇත්තටම කෙලෙස් රෝගයේ හිත හටගත්තහාම ඒ කිලෙස් රෝගය ප්‍රහින කිරීමට සුදුසුම භාවනාවක් කරලා. නැමත භාවනාවට එනවනම් නැමත එකරුම් ලබන්නාව සමත භාවනාවට එම් වඩාත්තුොඳයි උදාහරණ වශයෙන් අපිහිතුම් යම් යෝගාාවචරයෙක් ආනා පනසිතිි භාවනාව කරනවා ආනා පනසි භාවනාව කරන යෝගා වචරයාට සිත ඇලීමක් හටගැනීම ඉතාම ප්‍රකටයි පූ පරමුණක් නිසා වෙඩ පුළුවන් ශද්දරමුණක් නිසා වෙන්නඩ පුළුවන් ගන්දරමුණක් නිසා එන්න පුළුව රසරමුණක් නිසා වෙන්නට පුළුවන් ඇලීම හට ගත්ති. තිීතෙ හිතේ මනිසා වෙන්නට පුළුවන් අනාගිතරිතය යාමනිසා වෙන්නට පුළුවන් නමුත් යෝගාාවචලයට වඩා ප්‍රකටවදනෙන්නේ යරමණට වඩා ඒ හටගත්ත නීවරණ ධර්මය නම් අන්න ඒ නීවරධර්ම යට පත්්කිරීමට සුදුසු භාවනාව කරල්ලා නැවත කරනු ලබානාව ආනා පන්සි බානාටේම වඩාත්තියෝග්‍යයි ඇලේම කටගත්තවොත් ඇලීම ප්‍රහිණ කිරීමට සුදුසු වඩාත්ම සමත භාවනාවන් වන්නේ කායගසති භාව ඒගේ දසසුබ නවසිවතක භාවනාවන් වැනි භාවනාවන් වඩායෝග්‍යයි එවිට අන්න අර කිය ලබාව ඇලීම කාමච්චන්දය වඩාත් හොඳින් ප්‍රිහිණ කර ගනීමකට හැකියාව ලැබෙනවා ඒවගේම දවේශයක් හටගත්තොත් ගැටීම කටගත්තොත් අන්න එවිට යෝගාවචරයාට පුළුවංකම තියෙනවා. මෛත්‍රී භාවන්නාව ස්වල්ප වෙලාවක් කරලා නැවත තමන් විසිසිදුකරුන් ලබන්නාව උදාහර වශසිෙන් අප ආනාපන්සිති භාවාව ගත්ත යානාා පන්සි භාන අරමුණන්ට පැමිණෙන්නට පුළුවංකම තියෙනවා. ඒවගේම යෝගාවචරය ආනාපන්සි භාවනා කරනකොට සිතේ කම්මෙලිකමක් හටගන්නවා. ඒ කියන්න සිතේ පවතිම් කාර්්‍යම්භාවේ ඒවගස් සිතිවිල පවතින ආකාර්ශම්භාව, සිතේ ස සිතිවිට දෙකුම් පවතින් නම් ආකාරශ්‍යමභාව ක්‍රියාත්මකිරීමට ක්‍රියාකිරීමට නොහැකි සුවභාවේ. මෙන්න මේ ආකාරය තිීනමිද්දයක් කම්මලිකමක් ආපුහාම ඒ කම්මලික මදුරුකිරීමට සුදු සුහඳ භාවනාවත් තමයි වීරේ වැඩිකිරීමට පවතින් හොඳ භාවනාවත් තමයි මරණානුස්සති භාවනාව, අන්නවිට මරණාන ස්ති භාවනාස්ුවල් පෙලාවක් කරලාඒ කරන ප්‍රධාන භාවනා අරමුණට සමත භාන අරමුණන්ට එතරම පැමිණි හැකි ආන පන්සිති භානා පන්සි භානාවට නැමත පැමිණී හැකි වෙනවා. ඒවගේම තමයි සිතේ අපිහිතුම් හටගත්තා කියලා අධිකු නොසංසුන්කමක් ඉති නොසංසුන්කම යටපත්කිරීමට පවතින හොඳුව භාවනාවක් තමයි ආනාපනසිති භාවනා අරමුණ ඒස්සා නොසන්සුන්කොම කාවත් යෝගාාවචරයා කසින භාවනාව නැනි භාවනාවක් පුරුදු කරලා තියෙනවානම් උදාහරණයක් වසෙන් පටවිකසුනේ ආපෝකසින්නේ තේජෝකසනේ වායෝකසනය වගේ භාවනාවක් පුරුදු කරලා තියෙනවානම් ඒ කසින භාවනාවන් කැමති එහෙකට ගිහිල්ල නැත්තම් ආලොග කසිනය වෙන්නට පුළුවන් ආකාශකසනය වෙන්නට පුළුවන් නැත්තැන් නීලකසිනය පීතකතිනය නැත්තන් ලෝහිතකසිනේ ඕදාතකසිනය වැනි ඕ සමක් කසින භාවනාවකට ගිහිල් ලවනත් නැමතය කරන ලබන්න ආන පන්සි බාාවටඉන්නට පුළුවන් අධික නොසංසුන්කමක් පවිතිය හොත්. ඒ භාාවනාවන් පෘදුකර නැත්තං නැමතන පරිසිි භානාවටම ඇවිල්ලා ඒ හටගත්තා නොසන්සුන් සුවභාවේ යට පත් කරගත හැකි වෙනවා. ඒවගේම යෝගා වචරයාට අතීතය කරගත්තාව අක්ුසුදු ධර්මතාවයක් මතක් වෙලා හිතේ පසුතැවීම කටගත්තොත් ඒවගේම කරගනට බැරෝගියාව කුසල කර්මයක් ගැනැතුලා හිත ප පසුතැවීම කාටගාත්තොත්. අන්න්‍යවිට යෝගා වචරයට පුළොහන්කම තියෙනවා ක්‍රම දෙහකින් ඒ පසුතැවීමයටපාත් කරගන්නට එකත් තමයි අතීතේ කර ගත්තා ප්‍රබල කුසලකර්මයන්ගෙන හිතලා නැවත නම හිතල සතුරුවෙන්නට පුළුවහංකම තියෙනවා. කරන්න බරෝගපු උන්බුන් පුුණ කියවා හිටලා දෝගක් ඇදවුණුවත් අනාගතයේ කරන්න තියන කුසල් ධර්මතාවයන් කොහමයි කරනවාංකිල හිතල සතුරු වෙලා නැවත බානාවට එන්නට පුළුවන්කම තියෙනවා. එහෙනැත්තා මතීතයේ සිටියේ මමත් නොවෙයි වෙනත් පුද්ජිලයකු නොවෙයි පැවතියේ සිස්සිටවිලි හා රූපරම්පරාවක් පමණි. ර්මාන මහතයේ ටිනිේද සිටිනේද මමනුවන්නේ වෙනත් පුද්ජලයකුතු නොවන්නේ පවතිනි සිස්සිතිවිලිහා රූපරම් පරාවක් පමණි. අනාගතයේ සිටිනද මමනුවන්නේ වෙනත් පුද්ජිලයකුතු නොවන්නේ පෞතිනිවී සිස්සිතුවිලි හා රූප පරම්පරාවක් පමණි. අන්න ආකාරයට කුමුණ හෝ ආකාරයට හිතලා නැවත භානාවට එනට පුළුවන්කම තිීනවා අධික, පසුතවීමක් හිතේ හටගත්තත්. ඒවාගේ යෝග වචරයාගේ හිතේ සැකයක් හටගන්නට පුළුවන් ආනනා පන්සිි බානරු මුණනින් හිත පිට කිහිල්ලා සැකයක් හටගන්නට පුළුවන්කම තියනවා බුදුරත්ණය කරේ සැ ධම්මරත්නය කරේ සැක සංරත්නය කෙරෙහි සැකයක් හටගත් විටදී ස්වල් පෙලාවක් බුද්ධානසි ධම්මානසිදි භාවනාව හෝ සංගාන සිතිි භාාවන සිදු කරලා එන්නට පුළුවන්. බුද්ධරත්නය කරයේ සැකෑයක් ඇති වූවිට ඇතුවානම් බුද්ධාන සිතිි භාව ස්වල් පෙලාවක් හළ නැමත කරන භාවනාවට එන්නට පුළුවන්. ධම්මරත්නීකරයේ සැකයක් ඇති වුවොත් ධම්මාන සිදි භාව ස්වල් පෙලාවක් කරලා නැවත කරන ප්‍රධාන භාවාවට එන්නට පුළුවන්. සංග්‍රත්නයගරේ යංකිසකයයක් ඇති වනාානම් සංගානසි භාවනා සුවල් පිලාවක් කරල්ලා කරන ප්‍රධාන භානර්මයට පැමිණි හැකි වෙනවා. එවගේම අතීත භවයන්ක්‍රේ සැකයක්ක් ඇති උනාන යෝගාවචරයාට අනාගත භවයන් සහතී තනාගත භවයන්ක්‍රී සැකයක් ඇති වඋනාානම් පටච්ච සම්පාදා මොස්සේ සුවල් පෙලාවක් මනෙහි කරලා. නැවත තමං සිංකනුන් ලබන්නා ප්‍රධාන භාවනාවට පැමිණිය හැකි වෙනවා. ඒවගේම තමයි කී ශිෂ්‍යාවම් පිළිබඳව ශීලය සමාදිය ප්‍රඥ්ඥා පිළිබඳව සැකයක් එතුනානම් අන්න එවිට ආරෂ්ඨාංගික මාර්ගයගෙන මිනෙහි කරලා ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙන ඒ සීල සමාධි ප්‍රඥ්ඥා කොටස්කන මෙිහි කරලා. ඒ පිළිබඳව පැහැදීම එතිකරගන දම් ධර්මයකිරී පැහැදීමක් එතිකරගන නැවත භාවනාවට පැමිණි හැකි වෙනවා. මෙන මේ හාකාරයට සිදුකිරීමට යෝගාවචරයා කටයුතු කළ යුත්තේ ඇයි. භාගිවතුන් වහන්සේ කුද්ධගනිකා එක උදානපාලියයේගියර් ගිය සූට්‍රයේදී මෙන්න මෙ ආකාරයේ පැහැදදි කරලා තියෙනවා. තේනචයපන මේගිය බික්කුණා මේසු පංචිසු දම්මසු පතිට්ඨාය, චත්තාරෝ දම්මා, උත්තරී භාවේ තබ්බා, අස්ුභාභාවේ තබ්බා, රාගස්ස පහනාය, මෙත්තාභාවේ තබ්බා, භ්‍යාපාදස්ස පහනාය, ආනාපානස්සති භාවේ තබ්බා. විතක්කුප්පාච්චේදායේ අනිච්ච සඥ්ඥා භාවී තබ්බා අසම්මාන සමුගගාතායේ අනිච්ච ස්ඥනෝමේගිය අනත්්‍ය ස්ඥා ගට්ඨාති, අනත්ත සං්ඥ අසම්මාන සමුඝාතානං පාපුනාති දිට්ටේව දම්මි නිබ්බානන්තිී. මේ කියනි ඒ මහනෝවිසින් මේ දහම් පසෙහි පිහිටා මත්තේෙහි සතර දහම් කෙනෙක් වැඩියයුත්තහ, රාගේයේ පහකරනු පිණස අසුභභාවනාව වැඩිය යුතු වෙයි, ව්‍යාපාදය පහකරනු පිණිස මෛත්‍රිය වැඩියයුතු වෙයි, විතර්කය නසනු පිණිස ආනා පානස්පනතිය වැඩිය යුතු වෙයි, අසම්මානය නසුනු පිණස අනිච්ච සංඥාව අනිත සංඥා වැඩිය යුතුවෙයි මේගියනි, නිත්‍ය සංඥාාව ඇත්ත හට අනාත්ම සං්ඥාව ැඩිව පිහිටයි අනආත්ම සංඥා වැත්තේ අසම්මාන නාශයට මේ අත් බෞහිම අප්‍රත්්‍යය පරනිර්වාණයට පැමිණයි. එනම් මෙන්න මේ විදියට යෝගාවචරයෙක් භාවනා කටයුතු කරනවනම් අනිවාරයෙන්ම නිර්වාණය පත්තශ්‍ර කරගත හැකි බව ශ්‍රීමුකයෙන් දේශනා කර වදාල තියෙනවා. එන යංකිසි ආකාරයකින් යෝගාවචරයාගේ සිතේ රාගයක් නැතං ඇලීමක් කටගන්නවා නම් අසුභ භාවනාවට ගිහිල්ලා දසසූ භාවනාව නවසිවතක භාවනාවන් තියෙනවා නත්තංකායගස්සිති භාවනාව තියෙනවා අන්න ඒ භාවනාවට ගිහිල්ලා කරන ලබන්නා ප්‍රධාන භාවනාවට පැමිණීුතු වෙනවා. භාවනා කටයුතු කන වෙලාවටිතරක් නොවෙේ සුපින් උතුනේ දයිනක ජීවිතයේ වැඩකරතු කරන වෙලාවට වුවත් ඇලීමක් කටගත්තෝද. අන්නන්නේ ඇලීම ප්‍රහිණ කිරීමට කාගස්ති භාවනාව දසස්සපනවසිවතක භානාවන්ට ගිල්ලා නැවත තමන්ගේ ඒ දෛනක ජීවිතයේ වැඩටුතු කරගෙන යනවානම් අන්න එවිටතින් භාවනාව කටයුතු වලට වඩාත් පිටුහලාක් වෙනවා භාවනාව දනොට වඩාත් පිටිුහලාක් වෙනවා. දෛනක ජීවිතය වැඩටුතු කර නතර නිරන්තරයෙන්ම ඒ වැඩකටතුකරේ සීහ පවත්තා ගණ්ඩ උත්සාහයි කළේුතු වෙනවා ඒකෝ ඉරියාපත මන්සි කාරයකට යනවා ත්තම් සම්පජඥය භාවනාවකටයනවා. එන්න එ එහම භාවාව කටට කරගනමින් ඉන්නගොට විටින් විට බුද්ධාන්සි භානාව මෛත්‍රී ාාව ආද භාවනාවකට යමින් ඉන්නට පුළුවන්කම තියෙනවා. එන්න එවිට ඒවගේ ගතකර ජීවිතය තුළදී හිත්‍ර ඇලියීමක් කටගත්තෝත් පාඩිවෙලා භෞනා කරන්න නැතිවෙන්නට පුළුවන් අන්න එවිටත් දසසුප නවසිවතක භාවනාවන් ගට ගිහිල්ලා ඒ කරන දායනක ජීවිතය වැඩකරතුවලට ඒ සසිහ පවත්තන සිහි පවත්වා ගන්නා වැඩකටයතුවලට පෙඩකර කරම සිහි පවත්තාගනීමට නැමත තැමිණිය හැකි වෙනවා. ඒවගේම යන් කිසි ඕගා වචරයගේ සිතේ ගැටීමක් හටගත්තව කරන්නට අවනන්දේ භාගධන් වහන්සේ දේශනා කර වදාලා තියෙනවා. ව්‍යාපාදය පහකරුණ පිණිස්ස මෛත්‍රිය වැඩිය යුතුවෙයි එහෙම නම්. යන් කිස කෙනෙක් යො ආනාපානසි භාවනාව කරනකොට හිතේ ගැටීම කටගත්තොත්, ගැටීම කටගන්නවා කියන්නේ කුමන්ද භාවනා කටතු කරන අවස්ථාවන් වලදී අපේජනක රෝප ශ්‍රද්ධ ගන්දර සපහන්ස සිතදැන් අරමුණු කියන්නා කුමුණවා අරමුණකට හිත ගිහිල්ලා සිතේ ඒට ප්‍රතිවරුද්ධ සෝභා ගැතිවන්නවා ගැටීම කටගත්තොත් මානසික දුක්ේදෙනාවක් හටගත්තා නම්. අන්න එවෙට මෛත්‍රී භාවනා වැඩියයුතු වෙනවා, ආනා පාන්සිි භාවනා වස්වල් පෙළවකට පැත්තකින් තියලා මෛත්‍රී භාවනා වැඩියයුතු වෙනවා, මෛත්‍රී භාවනා වඩලා ඉට පස්ස ඇතිබුණා වූ තරහාන ඇත්තම් ව්‍යාපාදය දවේශය ප්‍රහිණ කරගෙනම තමන් විසින් කරනු ලබන්නා වූ භාවනා රර්මුවන්ට ආනා පාන්සිි ාලර්මුවන්ට පැමිණියයුතු වෙනවා. ඒවාගේම දෛනක ජීවිතය යන් කිසි වැටිකටයුතු කරනකෝට, ෛයනක ජීවිතේ යම්තා කොඩතු කොටන කොට ඒ වැඩගටයුතු කරන අතර තුළදත් එසිහි පවත්තක න්නකොට යංකිසයා කාරේකින් හිතේ තරහා කටගත්තෝොත් අන්න එවිට එක් කළ යුතු වන්නේ මයිච්‍රී භාවනාව සිදු කරලා ඒ හටගාත්තාව තරහා ප්‍රහිණ කරගත යුතු වෙනවා මයි. අන්න ඒයා කාඩ භාවනාාව කටයුතු කළ යුතු වෙනවා. ඒවගේ මඇත්තනම දෛනක ජීවිත වැ ගරතු කරන්නන කොටුනත් අපි කලින් ප්‍රකාශ කර විදියට හිතේ කම්මලිකම කටගත්තවොත්. නා සිති භාවනාව කිරීම ඉට පස්සේ ඉතා විශාල වීරයක් කටගන්නවා වැඩ කටතු කරගනයාසිය පවත් නොඩ කරතු කරගන යන්ඩ. ඒ වගේම දෛනකට කටතු කරනකොට වඋුණත් සිතේ පසුතවීම කටගාත්තොත් අතීතේ කලාවූ අකුසු ධර්මතාවයක් මතක් වෙලා හිතේ පසතවීම කටගත්තොත් කරගැනීමට නොහැකිවා වූ කුසල කරමයක්ගෙන හිතලා හිතේ පසුපේම පස්ටවීම කටගත්තොත් නවිටත් යෝගාවවචරයට පුුවන් අතීතේ කර පින් හැඳර සතුරුවවෙන්නට පුළුවන් අනාගත කරන්න බො පොරොත්ව වෙන්න්න නොකුත් පිින්කගහ හිතල සතුරුවෙලා තමන්ගේ වැඩකටතුලල් සිහි පවත්ගන්නට පුළුවන්. ඒවගේම බාන කටයතුොලින් ඇත්තුලා ඉන්නවෙලාවදී වූවාදන් යෝගාවචරයාගේ හිතේ සැකයක් හටගත්තොත් මුදරත්නය කරේ සැකයා කට ගත්තවොත් බුද්ධනන්සි භාාවනා කිරීමටත්. ධම්මරත්නය කරේ සැකයක් ඇතුවුවත් ධම්මාන්ශී භාන සිදුකිරීමටත් සංගරත්නය කරේ සැකයක් ඇතුවත් සංාන්ශී භාන සිකිරීමට හැකවන අතරයේදී. අතීත භවයන් කරේ සැකයක් අනාගත භවයන් කරේ සැකයක් නැත්තං අතීත අනාංගත භවයන් දෙකන පිළිබඳ සැකයක් කටගත්වෝ පටිච්ච සම්පාදහ මොස්සේ ආරඕන සහවරෝණ වශයෙන් මෙනෙහි කරලා නැත්තැ එක ආකාරයකට වුවත් ආරෝන වශයෙන් වුවත් මෙිෙහි කරලා නැවත භාවනා අරමුණන්ට පැමිණේ හැකි ේ තමන්ගේ ඒදේ දෛන වැඩකරතුකිරීමට පැමිණිණෙන්ට පුළුහංකම තියෙනවා. ඒවගේසිල සමාධසා ප්‍රඥාපලිවාන් සැකයක් ඇතිවෝවත් ආරෂ්ඨාන්ගක මාර්ගය ගැන ස්ුවල් පෙලා අවක් මෙහි කරලා තමන්ගේ දීටෙඩකොතුවලටඉන්නට පුළුවන්කම තියෙනවා. එමන මෙන්න මෙආකාරයෙන් බවන කටයතු තමන්ගේ එදනදා වැඩකරයේතු කරන අතරැදී සම්විධානය කරගත යුතු වෙනවා මයි. මේ ගිය සූට්‍රේද සඳහන් කරනවා විතර්කයක් කටගාත්තොත් කාම විතර්කයක් වෙනෙන්ට පුළුවන්, ව්‍යාපාද විතරකයක් වෙනට පුළුවන් ඒවගේම තමයි විහිංසා විතරකයක් වෙන්නට පුළුවන් අන්නේ විදියට විතාාර්කයක් කටගාත්තාත්න්. ආනනා පන්සි භානාාවම භාාව කරනවාක් ආනා පන්සි භාවනාාවම එය පෙහිෙනකර ගත හැකි වෙනවා නමුත් යංකිස කෙනෙක් මෛත්‍රී භාවාව බුද්ධවස්ි භාවනා කරමින් ඉන්නකොට ජංකිස කෙනෙක්ගේ හිතේ විතාරකයන් ඇතිවෙලා ඒකයන කාමවිතරකයන් වෙනට පුළුවන් ව්‍යාපාධි තර්කයන් වෙනට පුළුවන් විහිංසා තරකයන් වෙනට පුළුවන් එවි අආනාප පන්සි භාරමට පැමිණිය හැකි වෙනවාන්ගේ රේශ්නා කර වදාල තියෙනවා. නමුත් ව්‍යාපාරිි විතර්කයක් කටගත්තවොත් මෛත්‍රී භාවනාව සිට රීම තමයි හෝ වඩාත් යෝග්‍ය වන්නේ කාවිතර්කයක් කටගත්තවත් දසසබන වසිවතක භාවනාවක් ආදී භාවනාකට පැමණීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. එවගේම විහිංසා විතර්කයක් කටගත්තවතුන් කරුණා භාවනාව කිරීම තමයි වඩාත්ම යෝග්‍ය වන්නේ. ඒවගේම තමයි භගන් වාශදේශනා කර වදාරලා තියෙනවා. අනාත්ම සං්ඥා දුෘකිරීමට අනිත්්‍ය සං්ඥාව ඇත්තාහෝට අනාත්ම සංඥා දැඩිව පිහිට ඒ අනිත් සං්ඥා වඩනවනම් අනාත්ම සංඥා දෙදිරිකොට පිහිටන බව දේශනා කර වධාරණවා. ඉති මේආකාරයට ඒ අනාත්ම සං්ඥාාව වැැත්ති අසම්මාන විනාශයට හේතුවෙයි එහෙවනම් මානි දුරුකිරීමට හේතුවක්විෙන බව දේශනා කර වධාරණවා. එහෙමනම්, අම්මා්‍ය අසන පෙනන සංච සඥාාවඩිය ේතු වන්නේ ඉදිර මුලිම පැදි කරලා තියෙනවා. ඉතින් මේ විදිර කටයතු කරන කෙනාට මේ වර්තමාන බගගේදීම් නිර්වාණේ පත්්‍රර්ශන බව දේශනා කර වදාලා තියෙනවා. එනම් භාගධන් වහන්සේ දේශනා කර වදාල පරදිම අපගේ භෞනා ක්‍රමයසාදාගත යේතු වෙනවාමයි. එහමනා යෝගාවචරයානන්ට පුළුවහංකම තියෙනවා. විදියට ආනා පානසි වගේ භාාවන අරමුණක් නැත්තා ෛත්‍ර ාන අරමුණක් ඔනවම් සමත භාවන අරමුණක් කරනකොට හිතේ නීවර ධර්මය කටගාත්තොත් ඒ ඒ නීවර්ධර්මය පෙහෙන කිරීමට සුදුසු වඩාත් හොඳම භාවනාව කරලා නැවත කරන් ලබන්නාව සමත භාවන අරමුණන්ට තැමිණී හැකි වෙනවා මෙන්න මෙයා පැහෙල්ලි කිරීම අපි දශ්නාබාධරයක ගන් ගන්තය පැල්ලි කරලා තියෙනවා අපි මේ නැවත වතාවක්. මේ ගිය සූට්‍රයත් අනුසාරයෙන් පැහැල්ලි කිරීම තමයි සිද්ධ කරනු ලැබවේ. අන්න යාකාරයෙන් යෝගාවචරයා වන කටයුතු කරන අතරේදී යෝගාවචරයාට පුළහංකම තියෙනවා ඒ හිත පෙටයනුකොට යංකි සිආකාරයකෙන් නීවධර්මයක් කටගත්තෝත් අන්නේ නීවරධර්මය විදශනා භාවනාවට යොම් කරලාත් නැවත කරනු ලබන්න සමත භාවන අරමණන්ට ැමණී හැකි වෙනවා නමුත් මුලදී වඩාත් හොඳයි යෝගා වචරයන්ට. අපි මුලින් කියීප් ආකාරයට ඒ නීවර්ධර්මය හටගත්තත් ඒ නීවධර්ම යටපාත්කි්‍රීමට සුදුසු වඩාත් හොඳ සමත බා නරමුණකටම ගිහිල්ලා ඒ නීවදර්ම යටපත් කරෙන නැට පුළුවන්න්න වඩාත්. හොඳයි නමුත් යන්කිසි යාකාරයකට ක්‍රියාදාමයට යෝග වචරය හොඳට හුරුණාට පස්සේ. ට පස්සයන් කිසි කාරයගින් හිත පිටෙනවානම් ඉට පස්සේ පුළුවංකම තියෙනවා ඒ නවරධර්මය හොඳින් හඳුුවගන ඒ නිවධර්මයට අදාල ධාතුමනසිකාර භාවனாම් ස්වල්පලාාවක් කරල්ලා ඒවගේ විදශ්නාම් භාාවනාව ස්වල්පෙලාක් කරලා තමං කරන සම භානර්මන්ට පැමිණිය හැකි වෙනවා ධාතුමනසිකාර භාවணාව அமாறி වගේ தேர்ணவாம் යට ප දශ්னாම් භාවணාව කරලා ඉතා ඉක්මන්ටම නැවත තමන් කරන සමත භාවනාර්මුණන්ට පැමිණිය හැකි වෙනවා. සමත භානා අරමුණින් සිත පිටයාම නිසා ඇලීමක් මනසට පැමණීම නිසා සිත පිටගිය පිටදී ක්‍රියා කළතු ආකාරය ධාතු මනසිකාර භාවනාව, සිතමින් ඇලිමද එකනකට වෙනස්ම් ක්‍රියාකාරීත්න්තවයක් ඇති නාම ධර්මතාවයන් පමණි, එහෙයින් සිතෙහි ඇලීමක් කටගත්න් බව සිත නොදන්නේ එමෙන්ම, ඇලීම සිතෙහි හට ගත්න් බව ඇලීමද නොදන්නේය එහයින් සිතමෙන්ම ඇලීමද සතුතුවයක්ං නොවන්නේය පුජ්ජලයක් නොුවන්නේය මොමද නොන්නේය. මගේ ආත්මයද නුවන්නේ මෙන්න මේ අවුරෙන් ධාතුමන් සිකාර භාවනාව කරනට පුළුවහංකම තියෙනවා ධාතුමන්සිකර බාවනට දාළුව පුංචි පැහැලි කිරීමක් කරන්නම් සිත කියල කියන්නෙත් නාම ධර්මතාවයක් ඒවගේ තමයි සිති හටගන්නා ඇලීම කියලා කියන්නේ නාමධර්මත සිතකට සිතිවිල්ලක් තමයි ඇලීම කියලා කියන්නේ එතකොටට සිතෙන් කරන්න එක එක කාරය භාරයක් සිතේ කාරය භාරය තමයි යන්කිසි ආකාරයකට යන්කිසි අරමුණක් හිතර සම්බන්ධ උන බෝධන ගැනීම. නමුත් ඇලීමේ කාර්ය භාරය කරනුන් ලබන්නේ කුමක්ද ඒ අරමුණහි ඇලීමම ස පරමුුණ වෙනට පුළුවන් ශදරමුණ හිවිෙනට පුළුවන් ගන්දරමුණේ රසරමුණේ පහන්සරමුණේ සිත්‍ර දැන් අරුණේ ඇලීමේ කාය බාරය තමයි ඇලිම් ලෝ බේෙන් කරුන් ලබන්නේ. එතකොට එහෙම නම් ඒ දෙකාතර වෙනසාක් පවතිනව එහෙමන ඉනිසා එකනකට වෙනස් නාම ධර්මතාවයෙන්. ඒ නිසා ඇතරම් සිත දන්න නහ සිත ඇලීමක් කටගත් බව ඒ වගේම ඇලීම දන්නෙත් නැහැ ඇලිීම සිති හටගත් බව. ඇතර මේ දේව හු ගන්න හැඳනම් ගැනීමෙන් සංඥාව කියවා චෛෂුධර්මතාවයෙන් තමයි විශේෂ වශයෙන්ම එහෙම දැන ගැනීමක් ඇතිකර ගන්න සිත ඇලීමක් හටගත්තා කියලා නමුත් අපි නාම ධර්මතාවන් වශයෙන් හුද කලාවසලකූ හොත් සිතේ ඇලීමක් කටගත් බ සිත දන්නෙත් නෑ ඇලීම දන්නෙත් නෑ ඇතරම සිතේ හටගත් බව. එහෙමනම් සිත කියන සත්්‍යයෙක් පුද්ජිලයෙක් නම් මම මගේ මගේ ආත්මිකල ගණට පුළුවන් නම් සිතේ ඇලීමක් කටගන්න කොට සිත දනගත හිතිවෙනවා. ඇලීම කියන සත්වයෙක් නම් පුද්ජිලෙක් නම් මම නම් මගේ නම් මගේ ආත්මිකල ගණට පුළුවන්න්නම් ඇත්තටම, මඟද ඇලීම සිතේ හටගන්නකොට ඒ ගැන ඇලීමට අවබෝධය තිීන ඕන අලි දෙන ගන්නට ඕන එෙම දෙයක් හටගත්තකේ නමුත් ඒ දෙකම එහෙම වෙනන. ඒ නිසා සිත මෙන්ම ඇලීමද සත්තුවයෙක් නුවන්නේ පුද්ලයෙක් නොුවන්නේ මම නොුවන්නේ මගේ දනුවන්නේ මගේ ආත්මිදනුවන්නේ කියලා පුංචිවෙලාවක් මිනහි කරලා දශනා බාවට එනවා. යන් යොංගකා ාවචරයෙක් මෙන මේ මනුසිකාරයන්ට යන් කිසි ආකාරයකින් හෝ හුරුපුරුදවීමක් වෙනවානම්. මෝ මාගේ මගේ ආත්ම කියන්නව හැඟීම දුරුවෙලා එනවා යන් කිසි කෙනෙක්ගේ හිතේ මෝ මාගේ මගේ ආත්මය හැඟීම පැවැතිීම යෝගාවචරයකුට ඇත්‍රම භාවනාවට ප්‍රධාන බාධාවක් වෙනවා. ඉති නිස්සා මෝව මාගේ මගේ හැගීම ටිගටිකාහරි දුරුව එක දුර වැඩපියල්ලක් ඔස්සේ හිතනවනාම් අන්න එවිට සමත භාවන අරම්ණුවන්ට වඩාත් උපකාරයක් වෙනවා ඒ සිතේ සමාධිය දියුණු කරගැනීමට. ධාතුමන සිිකාර භාවනාව මේ අවරේස් වල්පිලාවක් හිතලා දජාසි දර්ශනා භාවට යන්නට පුළුවංකම තියනවා. ධාතුමාන සිකාර භාවනාව අමාරී වගේ තියෙනනවාන ධාතුමාන් සිකර භාවනාව අතරලා දශනා භාවනාව පමණක් වුව සිදු කරලා නැවත කරන ලබන්නාව සමත භාන අරුණන්ට පැමැණිය හැකි. බදර්ශනා භාවනාව ඇලි සහ ඇලම අරමුණු කරන. සිත්තා සිතුවිලි මොහෝතක් මොහෝතක් පාසා ෂණයක් ෂණයක් පාසා හටගෙන පැවත නිරුද්ධ වනබැවින් අනිත්තයවන්නේ අනිත්තේ වන නිසා දුක්කස්ුවභාවයෙන් පවතින්නේ. අනිත්තේ වන්නවූද දුක්කස්වභාවයෙන් පවතින්නවුද ඇලිම සහ ඇලම අරමුණු කරන සිත්තාසිතුවිලි නිතෙහාසුක වශයෙන් මම කැමති පරිදිි මාහට අවශ්‍ය පරිදිි. මගේ වසගේ පවත් ත්වාගත නොහැකිවන බැවින් අනාත්ම වන්නේ. එ තවත් දෙයක් කවුතු වෙනවා එකොට යංක සමත භාවනාවක් කරනකොට ඒ සමත භානාව අධිරවශයෙන් තමයි දිනු කරගන්නට තියෙන්නේ. අදේර වශයෙන් දියනු කරගන්න කොට සමත භාවනය එතකට ආන පනසි බාන දෙවින අදිර තියනවා ඒ දෙවන ගත්තුල ඉන්න කොට ඇලීම කටගත්වොත්තමයි මේ බාවට එන් ඕන. ප්‍රත අදර එන්නවන ඉට පවාස්යයක් ප දශන බන අධරඒ කොටස මයි සිදගරන්න ඕන. ඒවගේම තමයි යංකිසි ආකාරයකෙන් මෛත්‍රී බනන්දර දේනු අදිර ඉන්නවන හිත ඇලීම කටගත්තොත් මෙන්න මේ ආකාරය දශනම් භානාව කරලා ඒ තමන් විසි කරනන්නල බානවයි මෛත්‍රී බන රමුණුවන්ට නැමත. මණිය හැකිවෙනවා. එතකොට අපි ටියරුම් ගත හිතු වෙනවා ඇලීම කියන්නේ කොමුණ ආකාරයෙන් පවතින්නේ මොතක් මොහො පාස හටගන පැවැත්ත නැතුන සවභාවෙන් පවතින් අපි හිතුවත් නැතත්ඒ ආකාරයෙන් මයිතියන්නේ. එතකොට ඇලියම අරමුණු කරන සිත්තා සිතවේත් මුහොමතිය මහ මො පාස හටගන පැවැත නැතිවෙන සවභාවෙන් මයිතියන්නේ එක අපි හිතුවත් නැතත්. තන අප දැනගත්තාත් නැතත් ඒද අනිවාරයම්ම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා නමුත් අපි පරමාර්ථය තේරුම් ගැනීමට අනනි චානුපස්සනාව වැඩියතු වෙනවා එහෙමං ඒ ආකාරය සිදින ක්‍රියාදාමේ හොඳින් පළම්මු තේරුම් ගැනීමට අනි චානුපස්සනා වැඩීම තමයි මේ සිද්ධිකරුන් ලබන්නේ අන චානුපස්සනා සූත්‍රයේදේ මෙන්න මේ කාරණය බෞධන් වහන්සේ හොඳින් පැදිලි කරලා තියෙනවා මේ විදි සිදිකුල යුතු බව. ඒවගේ මතමයි අනත්්‍ය ව නිසා දුක්කස්ුවභාවයෙන් පවතින්නේ. එඒනම් මෙන්න මේ පිළි බන්ධවත්ඇදවට දුක්කාන පස්සනා සූට්‍ර දශනා කරවදාලා තියෙනවා. ඒවගේ මහපුුණුම සූට්‍රයේදේ, භව වහන්සේ මේ විදියට පසුන කරලා අවබෝධ කරලා දීර තියෙනවා. ඒවගේ රාවුවා සූට්‍රයේේදිත්මරකාරෙන් පසුන කරලා අවබෝධ කර ලබාදීම කරලා තියෙනවා. එතකොට එනිසා ඇතනම ධර්මයට අනු කූලව තමයි මේ සෑම දෙයක් ම තියෙන්නේ දශනා භාවනා ප්‍රවේශය නැවත වතාව කියවවා හොඳ රඇසේ වන් දෙන්න එතකොට මේ පිළිබඳ පැහැලිකිරීම් තියෙනවා ඒවගේ අපි ප්‍රධාන භාව සම්බන්ධ වෙනම පැිකිරීම කරන කොට අනනා පන්3 ා මයිත්‍රී ාාවවාද භාවනම් පැහැලි කරනු කොට ආඒ මේ පිළිබන්ඳ ිෙනවා ධර්මාණන කූලව සවිස්ත්‍රාත්ම පැලිකිරීම් කරලා තියෙනවා. ඒගේම තමයි අනාත්ම සුවභාවය කිය කියන්නේ කුමන්ද අනත්්‍ය වන්නාද දුක්කදායක වන්නා ඌද ඇලි මසා ඇලි මරමුණු කරන සිත්සා සිතවෙලි. ත මම කැමති පරිදි තියා ගන්න පුළුවන්කමක් නෑ ම හට අවශ්‍ය පරදි නිත්‍ය හා සුක වශයෙන් මම කැමති පරිදි ම හට අවශ්‍ය පරිදි මගේ වසගේ පවත්තා ගණඩබෑ එනිසා තමයි අනාත්ම සවභාවිෙන් යුත්තතායි කියර මනසිකාරකා නි එකගරගෙන අනත්තා අනු පස්සන. මේ හාර අනිච්ච සඥා වඩනව දුක්ක සඥා ඩන නත සංඥා වඩෙනවා. අන්න ඒ විදිරිි භාවනා කරනකෝට ඒ ස්වල්පු මොහොතකොට හෝ ඒ භෞනා කරන වෙලාවේදී සිත හටගන්නාව නිස්සරණය තමයි තදංග නිසරණය කේස්ධර්මතාවෙන් ප්‍රිහිණවීමේ ක්‍රියාදාම්ෙන් තුල්ල කෙසුන් හිත නිදහස්වීමක් වෙනවා. ඒ ආකාරයකට හිත කේසුන් නිදහස්වීමක් ඇතිකර ගන සමතභාන අරමෝන්ට එනකොට. අන්න ඒවිට ඒ සම භානාව තුලින් වඩත් හොඳින් හිට දිියුණුරගැනීමට උපකාරයක් වෙනවා ඒ බිලිබන්දුව මේගේ සුටිීත් බෞධන් වහස දේශ කර බදාලා තියෙනවා. එනම් විස්කම්බෝ නිස්සරණය ක්‍රෙස්දර් මතාවයන් තාවකාලගේ යටපත්තිවම් මත කෙරසුන් හි නිදහස්වීමට ඒවාගේ ඒ හරහා කුල්සලේ බල තවතවත් වර්නය කර ගැනීමට මහග උපකාරයක් වෙනවා මේ ආකාරයට භාවනා කටයුතු කිරීම. සිතේ ඇලිීම කට ගත් බව සිත නොදන්නේ නම් ඒ දෙදනගන්නේ කුමක් මගින්ද. එන ගැටලු ඇතිවෙ සිතේ ඇලීමක් කටගන්නා විට ක්‍රියාත්මක වන්නේ මනෝවිඤ්ඥානයයි. මනෝවිඤ්ඥානය කාර්භාරය වන්නේ මනසට කුමුණ හෝ අරමුණක් සම්බන්ධ වන බාජනගැනීම පමණි සිතේ ඇලීමක් හෝ ගැටීමක් හෝ වවැෙනයම් ඕනෑ මක්සුල සිතිවිල්ලක් හෝ ශද්ධ සතියාදිි කුසන සිතිවිල්ල කටගත් බව සිත නොදන්නේ. සිතේ ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙනයම් අකුසල් සිතිවිල්ල කෝ ශ්‍රද්ධ සති යාරි කුසල සිතිවිල්ල හටගත්බව හනුනාගන්නේ සංඥාව නෑමති චයිසිකය සිතවිල් උපකාර වීමෙන්ම එලෙස හඳුනාගන්නේද සිත් එකකින් නොව චිති විරි වශයෙන් ොෝ චිත්ත විදි ගණනාවත්වලින් සිදික කරන කාර බාවයක් මගෙනනි ඊට අමත්‍රව සඥාවන මේ චයිසකේ හටගැනීමටද තවත් බොහෝ චයිස්කු ධර්මයෙන් උපකාරය හා අනුග්‍රාහය ඇතිවමේ ඊට අමතරව සංඥානම චයිසුවයගේ හටගන්නේ තවත් බොහෝ චයිසු ධර්මයන්ගේ උපකාරය සහ අනුග්‍රහය ඇතිබමේ එං අදහස් කො ලබාන සංඥාහට ගනීමට පුළුවංකමක් නැහැ තනියම සඥා හට ගන්නෙත් කුමක් මගින්ද තවත් චයිස්සු ධර්මයතාවයන්ගේ උදස්සහ උපකාර ඇතුවම කාරෙන් තේරුන්ගත විට වෙනවා අපි පලින් පැහැල්ලිකෙරුවා කුමක්ද. ඇලීම කියල කියයන්නේ නම ධර්මතාවයක් එකඟගර ්‍යස්්‍රයා කාරිතයයක් සිදු කරන ඒවගේම තමයි. ආමකක්ද සිත කියනත් නම ධර්මතාවයක් වෙනස් වූ ක්‍රාකාරීතයයක්ත්තම සිද්ධගමල්ල බන්න ඇලිීම කියලා කියන්නේ නම ධර්මතාවයක් සැත සිට හටගන්න සිටවිල්ල ඒ වෙනස්්‍රා කාර්තයක් තමයි සි සිදුකරන්න ඉනිසා තමයි ඇලීමම් හටගන්න බව ඇතරම සිද දන්නත්න ඇත ඇලීම කටගන්න සිද දන්නෙ ඉති පිළිබන්ඳු තෙරුම් ගනීමට තමයි මේ පැලිකිරීම සිද්ධ කරලා තියෙන් යන්කිසි යෝග ආචරෙක් බාවනා කටටි කරගන යනකොට උදාහරණ වසිංෙන් ආනා පානසිති භාවන මෛත්‍රී භාාවෙනට පුළුව එදනි අදරතු එඉන්නකොටේ සමත නකරග මුතුල ඉන්න දෙේන දිරිතු ඉන්නකොට හිතේ ගැටීම කටගත්තොත් නැතන් දවේශයක් ව්‍යපාදයක් මනසේ හටගත්තොත් ක්‍රියා කරතු ආකාරේ ධාතුමන්සිකර භාවන සිදුකරනා කාරය පිළිබඳව අවබෝධයක් ලබාදීමටයි බලාපපුරොත්තුවන්නේ සිතමෙන්ම ගෙටමද එකනකට වෙනස්කයාකාරිත්ත්වයක් ඇති නාම ධර්මතාවයන් පමණි එහෙයින් සිතෙහි ගෙටීමක් කටගත් බව සිත නොදන්නේ එමෙන්ම ගැටීම සිතෙහි හට ගත් බව ගැටීමද නොදන්නේය. එහෙයින් සිත මෙෙන්ම ගෙටීමද සත්තුවයෙක් නොවන්නේ පුජ්ජලයෙක් නොවන්නේ මමද නොවන්නේ මගේ ආත්මයද නොවන්නේ අනේ යාකාට ධාතුමාන්සිකර භාාව ස්වපෙලාවක් කරලව දශන බාවට එන්නට පුළුවන් ධාතුමාන්සිකර බානාව පිළිබඳුවච්. ලකැටහීමක් නැත්තං අමාරුකමක් වගේ තේරණවානම් ධාතමංසිිකාරභාාව අත්තෙරලා විදශනා භාවනාව පමණක් වවස් වල්පෙලාවක් සිදු කරලා තමන් විසි සිදුකරනුන් ලබාන්නාව සමත භාාව අරමුණන්ට නැට පුළුවන් එතකොට එන්නේ හටගත්තා දවේශයේ ප්‍රිහණවීම සිදින විදශනා භාවනා කරනකොටඉන්නේ විද්ධියත් හිතේ තදන් නිස්සරන්නේ අර හිතේ ඇතිකරගැන නැවත කරනු ලබන්නාව සමත භාවන අරමුණුවට පැමිණිය හැකි වෙනවා. දශනාභාවනාව ගැටීම සහ ගැටීම අරමුණු කරන සිත්තා සිතුවිලි මොහෝතක් මොහෝතක් පාස ෂණයක් ෂණයක් පාස. හටගෙන පැවත නිරුද්ධ වෙන බැයින් අනිත්තවන්නේ. අනිත්ත වන නිසා දුක්කස්වභාවයෙන් පවතින්නේ අනිත්තෙ වන්නා වූද දුක්කස්ුවභාවයෙන් පවතින්න වූද ගැටීම සහ ගැටීම අරමුණුකරෙන සිත්තාසිතුවිලි හිත්්‍යේ හාසුකවශයෙන් මම කැමතිීපාරීදි මාහට අවශ්‍යපාරීදි මගේ වසගේ පවත්තවාගත නොහැකි වන බැවින් අනාත්මවන්නේ. අන්නේ අවරින් දශ්නම් බාවන පමණක් කුවත් සිදු කරලා හැනවත සමට බනර්මොන්ට පැමිණි හැකි වෙනවා. තිීණි මිද්්‍යයක්. එනම් සිතේ හා සිතීවිලිබිල පවති නකාරැශ්වම බවක් ඇත්තම් ගිලම් බව ක්‍රියාකිරීමට අසමත් සූභාවයක් ඇතිවීම නිසා භවනා අරමුණින් පිටිතර තැමණි පිටද ක්‍රියා කළ ේුතුආකාරේ. එහමක් හිතේ හටගන්නව තී නමිදධයක් සිත කම්මලිකමක් සිතිවිලි හටගන්නාව කම්මලිකමනත්තම් සිතේ හිතිවිලි පවති නකාරර්ශ්ව බව ක්‍රියාරීමට නොසමත් බව ඒගේ සූභාවය හටගත්තහාම ධාර්තමමාශකර භාාවන සිදුකරන්න නෙමහෙමයි. ධාතු මනසික අරභාවනාව සිතමෙන්ම කම්මලිකමද එකනකට වෙනසුන් ක්‍රියාකාරිදතවයක් ඇති නාම ධර්මතාවයන් පමණි එහන් සිතෙහි කම්මලිකමක් කටගත්බව සිත නොදන්නේ එමෙන්ම කම්මලිකම, සිතෙහි හට ගත් බව කම්මලිකමද නොදන්නේ එහෙයින් සිතමෙන්ම කම්මලිකමද සත්ත්වයෙක් නොුවන්නේ පුජ්ජල එක් නොුවන්නේ මමද නුවන්නේ මගේයාත්මයද නොුවන්නේය, ිනිමයාකර ධාතුමානසිකර භාවන ස්වල්පෙලාවක් සිදු කරලා විදශනාම් භාවන වටත් තැමිණියය හැකි වෙනවා නමු ධාතුමානසිකර භාන අමාරී වගේ තේරෙනවානම් ධාතමානසිකර භාවාවත්තෙරලා විදශනාම් වුවක් සිදු කරලා නැමත කරු ලබන්නාව සමත බාන අරමණන්ට තැමිණිය හැකි. විදර්ශනා භාවනාව කම්මැලිකමසාහ. කම්මලිකම අරමුණු කරන සිත්තා සිතුවිලි මොහෝතක් මොහෝතක් පාසා ෂනයක් ශනයක් පාසා හටගෙන පැවත නිරුද්ධ වන බැවින් අනිත්තවන්නේ අනිත්ත වන නිසා. දුංක සවභාවයෙන් පවතින්නේ අනිත්තේ වන්නවූද දුකස්වභාවයෙන් පවතින්න වූද කම්මලිකම සහ කම්මලිකම අරමුණුකරන සිත්තාසිතුවිලි. නිත්තේ හා සුකවශයෙන් මම කැමදීපාරීන්දිි මාහට අවශ්‍ය පාරීදි මගේ වසගයේ පවත්ත්වාගත්ත නොහැකි වෙන බෙවින් අනාත්මවන්නේ.ඔන්න ඒ අයවුරෙන් විදර්ශනා භාවන පමණක් වුවත් සිදු කරලා කමලිකම යටපත් කරගැෙන සම විසින් සිදු කරනු ලබාන්නාව සමත භාවනාවේ අදීර දෙගට තැමිණිය හැකි වෙනවා. ඒවගේම යන්කිසි ඔොගාාවචරයෙක් යන්ගේ සමත භානාවක අ දෙනදිර තුළ ඉන්නකොට හින්ති නොසංසුන්කම කටගත්තොත් නොසංසුංකම කියලා කියන සිතේ පවතින්න විසුරණු සූභාවේ ඒවින් සිතේ පවතින චංච සූභාවේ කිය සමුන් වන්න පුළුවහන්කමතියෙනවා. ඇති මේ විදියට මනසේ සස්වභාවයක් කඩගත්ත හාම අරමුණ හිත පවත්තගන්න බහෝවා මාරු වෙනවා. අන්නෙවිට කරන්ඩවනකාරයභායයක් අපි මුලිදික්සිදු කරු ල පැල්ලි කරු ලැබවා නමුත් ධාතුමන සිකර භාවනාවත් සවල්පෙලාවක් කල දච්නාමවන යොම්වෙලා ඒ නොසංසන්කු වැටපක් කරගෙන තමන් සිංසිදු කරු ලබන්නා සමත භාවන අ දෙකට ඉතා පහසුවෙන් තැමිණි හැකි වෙනවා. ධාතුමනසිකාර භාවන සිදුකර නාආකාරය අපිදනගම්. සිතමෙන්ම නොසංසුංකමද එකනකට වෙනසුංකයාකාරිත්තවයක් ඇති නාම ධර්මතාවයන් පමණි එහයින් සිතෙහි නොසංසුංකමක් කටගත් බව සිත නොදන්නේ. එ මෙන්ම නොසංසුංකම සිතෙහි හට ගත් බව නොසංසුන්කමද නොදන්නේ එහින් සිතමෙන්ම නොසංසුන්කමද සත්වයෙක් නොවන්නේය පුජ්ජලයෙක් නොවන්නේ මමද නොුවන්නේ. මගේ යාත්මයද නොුවන්නේ.ඔන්න ඒවිදියට ධාතුමන්සිකර භාවනාව සස්ුව පෙලා අක්සිදු කළ උදශනා භාවනාවට පැමිණි හැකි වෙනවා. උදර්ශනාභාවනාව සිතේ පවතින විසුරුණු සුවභාවය සහ සිතේ පවතින. විසුරුණුස්වභාවය අරමුණු කරෙන සිත්තා සිතුවිලි මොහෝතක් මොහෝතක් පාසා ෂනයක් ෂණයක් පාසා හටගෙන පැවැත නිරුද්ධ වෙන බැවින් අනිත්තවන්නේ අනිත්ත වන නිසා. දුංක සුවභාවයිෙන් පවතින්නේ අනිත්තේ වන්න වූද දුක සුවභාවයිෙන් පවතින්න වූද සිතේ පවතින විසුරුණුස්වභාවය සහ සිතේ පවතින විසුරුණු සුවභාවය අරමුණු කරන සිත්තා සිතුවිලි නිතේ හාසුකවශයෙන් මම කැමතිපාරීදි මාහට අවශ්‍යපාරීදි. මගේ වසඟයේ පවත්වා ගත නොහැකිවන බැවින් අනාත්මවන්නේය. මෙඳ මේ ආකාරයට අන්න හිතේ හටගත්තා විසරු සවභාවය උදශනා භාවනාවට ගණ්ඩට පුළුවංකම තියෙනවා. නි චනප පස්සනා දුක්කාන පස්සනාව නත්තන පසන වැඩන්නට පුළුවන්. අමාරී වගේ හිතනාට ඇත්තටම මේ විදශන බාන්ට අයත් එක පාටය පාඩන් කරගත්තොත් හැම දේකටම ඉතා පහන්සුවෙන් ඒ ආකාරටම ගලපන්නට පුළුවන්.ඉනිසා මාරීකර හිතන්නටටපා එකක් පාඩන් කරගත්තහම සෑම දේකටම ඉට අනුකූලව ආදේශකිරීමෙන් පමණයි සිද්ධ කරනට තියෙන්න්නේ. යම් යෝගාාවචරයෙක් සමත භාවනා මැදිල දෙකතුළ ඉන්නකොට හිතේ පසුතවීම කටගන්නවා. අතීතේ කරගත්තා අක්සෝධර්මතාවවැගෙන හිතුලා හිතේ පසුතවීමක් කරගනට බැරෝගිය කුස ධර්මතාව හතල පසුතවීමක් මෙනෙමයාආකාරි කුමුණොහෝ ආකාරයකින් හිතේ පස්තවීමක් හඩගත්තෝන් යෝගාාවචරයටට පුළහංකම තියෙනවා අන්න ඒ පසුතවීම මට පත් කරගැන. ධ මනසිකාර භාවනාවසාාව දශ්නා භාවන සවල්පෙළාවක් කරලා එ පසත යටපත් කරගන්න නැමත කරන භාවනාව සමත භාවන අර්මන්ට තැමිණිය හැකි වෙනවා. ධාතු මල්සිකාර භාවන මාරිී වගේ තිේරනමන විදශ්නා භාවනා පමණක් වුවස්සිදු කරලා ධාතුමනසි කරනු ලබාන්නා සමතභාන අරමුණට තැමිණිය හැකි වෙනවා. ධාතු මනසිකාර භාවනාව සිදු කරන ආකායෙන්. එත මෙන්ම පසුතවීමද එකනකට වෙනස් ක්‍රියාකාරිත්ත්වයක් ඇති නාම ධර්මතාවයන් පමණි. එහෙයින් සිතෙහි පසුතවී මක් හටගත් බව සිත නොදන්නේය එමෙන්ම පසුතවීම සිතෙහි හට ගත් බව, පසුතවීමද නොදන්නේ එහෙයින් සිතමෙන්ම පසුතවීමද සත්තයෙක් නොුවන්නේ පුං්ජලයෙක් නොුවන්නේ මමද නොුවන්නේ මගේයාත්මයද නොුවන්නේ එයවරින් ධාතුමාර්සිිකර බාන සිදු කරලා දශ්නම්ානාවවස්වල්පිලලාක් සිදුකාරණට පුළුවන්. සිතේ පසුතවීමක් කටගත්තාම සිදුගරන්නාව උදශනා භාවනාව පසුතවීම සහ පසුතවීම අරමුණු කරන සිත්තා සිතුවිලි මොහොමතක් මොහෝතක් පාස ෂනයක්ෂණයක් පාසා හටගෙන පැවත, නිරුද්ද වනබවින් අනිත්තවන්නේ අනිත්තෙ වන නිසා දුකස්ුවභාවයෙන් පවතින්නේ. අනිත්තවන්නා වූද දුකස්ුවභාවයෙන් පවතින්න වූද පසුතවීම සහ පසුතවීම අරමුණු කරන. සිින්තා සිතුවිලි නි්‍යහාසුක වශයෙන් මම කැමැති පරිීදි මාහට අවශ්‍යපාරීදි මගේ වසගයි පවත්තාගත නොහැකි වන බැවින් අනාත්මවන්නේ අ්‍යආකාරයට විදශනා භාවනම් පමොණක් වුවත් පෙලක්ල සිදක න මත ානදර දිකට පැමිණෙන්ට පුලුව. ඒවගේ ම තමයි තමන් ඉදින දා ජවිත වැඩි කරතු කරනකොට උනත් ඇලේම කටගත්ත හම මෙන්න මේකන් ධාතුමාන්සිකර බාන දර්ශන බාව කරට පුළුව සමන ජයධානක ජීවිතයේ වැඩිකටතු කරන කටනා ගැටීම කටගත්ත හම මේ ධර්තුමාන්සිකර භානස දශන බාන කරන්නට පුලුව. ඒවාගගේ කම්මලිකම කටගත්ත හ සංසන්කම කටගත්හම ඒවගේ ඒවගේ පසතඒම කටගත්ත හමත්. මෙන්න මේ ආකාරයෙන් ධාතුමාසිකාර භාවනාව දර්ශ්නා භාවනාව කරලා අන්න ඒ කියන මානසික සූභාවයන් එතකොට අන්න ඒ කියන්න නිවන්ධර්මයන් ප්‍රහාණය කිරීම කටයුතුකටත් මෙහිත පත් කරන්නට හැකියාව තියෙනවා. යන්කිසි යෝගාවචරයෙක් සමත භාවනයයි අදිර දෙකතුළ ඉන්නකොට අන්න හමොකොද වෙන්න හිතේ සැකයක් කටගන්නවා. අන්න එවිටේ සැකය දුගර ගැනීමට මෙන්න මේ කිය ධාතුමාන් සිකර භාවනාව සබ් දශනම් භාවනාව සිදු කරලා එන්නට පුළුවන් කරන භාවනාවට. සිත මෙෙන්ම සැකයද එකනකට වෙනස්ුංක්‍රියාකාරිදත්වයක් ඇති නාම දර්මතාවයන් පමණි එහයින්. සිතෙහි සැකයක් කටගත් බව සිත නොදන්නේ එමෙන්ම සැකය සිතෙහි හට ගත් බව සැකයද නොදන්නේ එහින් සිත මෙෙන්ම සැකයද සත්ත්වයෙක් නොුවන්නේ පුං්ජලයෙක් නොුවන්නේ මමද නොුවන්නේ. මගේ යාත්මයදනොවන්නේ. අන්නේ අයුරෙන් ධාත්තුමාසිිකාර බානස්ුවල් පෙලාවක්ත් කරලා විදශන බානාවට පැමිල්ල ඒ කියන්න නීමතරම යටපත් කරගෙන නැමත කරන සමත බාන අර්මුවන්ට පැමිණිය හැකි වෙනවා. ඇතරම මේ අර සිද්දිිවෙන්නේ කේස් ධර්මතාවයන්ගේ ප්‍රස්ත්‍රමතායන් ප්‍රහිණනිවීමේ ක්‍රියාදාාමෙන් තුළ කෙල්සු නිඉදහසීම. දඟග ප්‍රාණය තමයි සිද්ුවෙනනි දශනා ාව කරනවිලාවට. දශනාභාවනාව සැකය සහ සැකය අරමුණු කරන සිත්තා සිතුවිලි මොහෝතක් මොහෝතක් පාසාෂනයක්ෂනයක් පාසා හටගෙන පැවේත නිරුද්ධ වනබවින් අනිත්තවන්නේ අනිත්ත වන නිසා දුක්කසුවභාවයෙන් පවතින්නේ අනිත්ත වන්නවුද දුක්කසුවභාවයෙන් පවතින්නවුද සැකය සහ සැකය අරමුණු කරන. සිත්තා සිතුවිලි නි්‍ය හාසුකවශයෙන් මම කැමතිපාරිදි මාහට අවශ්‍යපරිින්දි මගේ වසගයේ පවත්තුවාගත නොහැකිවන බැවින් අනාත්ම වන්නේ මෙන මේ අවුරින් සැකදුර ක්‍රීමට ධාතුමාන්සිකාර භාවනාව සහ දශනා භාවකාෑණට කලා නවත භාවට එන්නට පුළුව. නමුත් ධාතුමාසිකර භාන මාරී වගේ තේරණනවන දශ්නා භාවන පමණක් කුබත් කරලා නැවත භානාවට පැමිණී හැකි වෙනවා. දෛනක ජීවිතයේෙත් නිවරණධර්මාපුහම නිවන්දර්මයට පස් කිරීමට මෙන්කෙන් ධාතුමාන්ස් කර භාවනාවම සහ දශ්නාම් භාවන යොදාගතය හැකි වෙනවා නිවර්ධර්මය පිළිබඳද වඩත් හොඳ මිසර දෙන ගැනීමට. ආක්‍රම දෙකක් තියෙනවා නීවර් ධර්ම කියල පොතක් ලිය තියෙනවා ඒ නීව ධර්ම පොත්තයෙන් අනුසාරය ඇතුර දනගන්නට පුළුවන්කම තියෙනව නවර් ධර්ම කියන්නේ මොනාද කියලා.ඇතටම මිදශනනාආ ප්‍රවේශයේ යටතීම පොතත් ඇති ගන්නට පුළුවන්කම තියෙනව යෝග වචනයන් වෙෙබසයිට ප්‍රමේල්්ල ඊට පස්සේ බො බෝධෙ කල බාගන්න පුළුවන් ටම ර මේ නීවර් ධර්මයන් පිළිබන්ඳව තවත් හොඳ පැහදිලිකිරීමක්. දධර්මය විදශනා නුවනින් දැක නිවන් දකිම් කියන දධර්මගන්ත තුරුද පවතිනවා ඒ පිම ඒ එතවට එ පිමඳ වටහීමක් ලබාගනීමට ධර්මගන්තය පිළිබඳු ධර්මාන් වාස්නාවන්ට සවන්ධන ඉටමතු ධර්මගන්තය කියවබනට ළ ුවන්කමතිය සෑ ග චයෙෙන් වැිපුම හඳ වබෝධයක් ලබාගණන්ට ඕ නීවන් ධර්ම කියන්නේ ොක්ද කියෙන ොකද හේතුව නීවර දරන ධර්මයන් තම යෝග වචරයන්ගේ දීනවට බාධාව. න්කිසි කෙනක් කියනවන අනේ මං බාවනා කරනවා මට මේ බාන කරති පිහිටන්න හිති සම්මධ දිනවෙන්න කරගනයන් අමාර කියන නොයකුත්තාකාර මැසවලෙන් ලගෙනවනා ඒ බානාවේ දීනුවට ප්‍රධන බාදා වෙලාතියන කුමන්දි කියල ඇහුවත් නීවරදර්මයන් කියලා ත්‍රස්ති වශනයීමම ප්‍රකාශක කරනට පුළුවන්කුම තිනවඇත්‍රම් බහෝවිට නීවර ධර්මයන්ම තමයි ඒ හාර් මේ බාදා වෙලාතියන්නේ. එනිසා මේ නීවර් ධර්මයන් ප්‍රහාණය කිරීම කටේතුරු දක්ෂයක් වෙනවනම්. නිව ද හට න්න ැන ීත වන්නට ළුව යගගේ ානකටතු කරනට වරු වන්නට පුළුව න යාකාර ක්ෂය කරු නිදර්ම යට පත් කරීමට. ඉතා එක්මන්ටම ඉතා දක්ෂ යෝගාාවචරෙක් බවට පත්වන්නට පුළුවන්ංකම තියෙනවා. ඒසා මේ විදි කටයට කරුවත් අනි වාර්යම යෝගාාවජන් තේ සමදි හොඳින් දිනුරණට පුළුවන්කම තියෙනවා. ඉදශ්නා බානකට ඉතා හොඳින් කරගන. ඒගේ ආර් ්‍රාවකෙක් බාඩ පත්වීම වාසන ාගගේ ඇතිකරගන්නට කොළු අකමතින එනිසාම මේ ධර්මාණ ශවාසනාවත් ඒන්ත වශනයෙන් ලංකාව වශ ලෝකවාසිලූම ඥාතීන්ට වර්තමාන බවේදීම ඉතාම එක් මන්ට කරන ලබාන්නව සම භාාව හොඳින් දිරකිරීම පිසුපකාරයක් වේ ඇතික ගන්නාව සමත භානගෙන් දියුණුව හර ධ්‍යන සමාධකරීමට හැකියාව ලැබේ ර්‍රප පාචර ්‍යන රපාර ්‍යන සි ඇිකර ගීම හැකියාව ලබේවා අදගත්තාව උපචර සමාධය අවස්ථාතුල ඉඳලාහෝ එඒවගේ දශනා දයන සමාධී තුළ පිහිටලා හෝ පංචස්කන්ද යතාස භාවය හටනේ පැති ැතිී ොඳින් තරුගණීමට හැකියාවෝ ලැබේවා දු කාර් සතහන පිස දැකීමට හැකියාවෝ ලබේවා ලෝකෝත්‍රර අලෂ්ඨාන්ගේ මාර්ගය අංගයන් හොඳින් වඩාගෙන අනුගමනය කරමින් දුකොට හේතුවන් ටෘස්ණාව පිහිණ කර ගනමින් සත්වපොත්්ජංග ධරමයන්ගේ දියුණුව හරහා වර්තමාන භවේදීමටත් පිරිසෙන් සෝතාපන මාගු ඥාණයවත්න් තිකිරීමට හැකියාව ලැබේවා ඒවගේම සෝතාපනමාග ාන පමණක් වත් ගිපින්තු සින් අමුණු කරන්නට පුළුව. නමුත් පැඩිස්වාාවන් වහන්සේලාට සකෘදාගාමි අනාගාමි අරහත්වශයෙන් මාර්ගපල අවබෝධයන් කරාපැමිණීමටම හැකියාව ලැබේවා ඒවගේ ගිපින්වතු අපේෂාවන්නු ඒකාඩ් මාර්ගපොල අබෝධයන් කරාපැමිණීමට හැකියාව ලැබේවා ඒවගේ පංචස්කන්දය නැමැති ඒ අති භයානක අති දුක්කදායක සූභාවිෙන් අත්මි දෙලා පංචස්කන්දයෙන් සම්පූර්ණිම අත්මිදනා වූ පරමසනසීම ඇති අනු පාස නිර්වාණය තුළින්ම සනසීම ලගාකරගැනීමට හැකියාව ලැබීවා.